ඒ සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපි පක්ෂ දෙයක් හැටියට දැත්තම අපි දන්නවා අපි දෙගොල්ලන්ගෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපිට වඩා ප්‍රබලයි කියලා. එතකොට පොදු ජන පෙරමුණ අපේක්ෂකයෙක් තෝරා ගන්න හේතු පාදක වෙච්ච කරුණු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් සඳහා බලන කරුණු වෙනස්. ඔබතුමාගේ ප්‍රශ්නේ මට පැහැදිලි. අපිට තියෙන හේතු සහ කරුණු මත අපි තෝරා ගන්න මේ රටේ ජනාධිපති අපේක්ෂකයා කවුද? ඒ අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන කරුණු වලට කොහොමද උත්තර දෙන්නේ? කොහොමද ඒවට අපිත් එක්ක වැඩ කරන්න කියන කරුණු තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක නිසා මේ රටේ විශේෂයෙන්ම සහරාන් අප්‍රේල 21 වෙනිදා ප්‍රහාරයක් එල්ල කරාට පස්සේ රටේ අවශ්‍යතාවයට මුල් තැන දීලා තියෙන රාජ්‍ය ආරක්ෂාව. රාජ්‍ය ආරක්ෂාව නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් නැති තැන අපිට යහපත් පාලනයක් හෝ එහෙම නැත්නම් නිදහසක් අපිට හිතන්න බෑ. ඉතින් මේ ජාතික ආරක්ෂාවත් එක්ක තමයි නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණ සමාජය, යහපත් පාලන ඔක්කොම ඉන්නේ. ඒ නිසා රටේ ඉල්ලුම තියෙන්නේ, බලාපොරොත්තුව තියෙන්නේ මූලික වශයෙන් කොයි වගේ තත්ත්වයක්ද ඊළඟ අවුරුදු 5 මේ රටේ ඇති වෙන්නේ? මේ කොන්ගොල් අතර මුල්ලම 20 ජනාධිපතිවරුනේ ඉදිරිපත් වෙන්නේ අවංකව පිළිසුදේ කියලා රටවලු වෙන්නේ මේ තමන්ගේ බලය රැකගෙන ඉන්නේ. මේ සියලු කරුණු සිහිණියක් බවට පත් වෙනවා. ඒ පක්ෂයේ බලාපොරොත්තු වෙන ඒ දියුණුවෙන් රටට ගෙනෙන්න තමන් ඉදිරිපත් කරන වැඩපිළිවෙල ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන්න බැරිද? ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම විදිය තමයි දේශපාලන වශයෙන් තමන් බලයටපත් වීම. ඉතින් බලයක් නැති තැන අපේ අදහස ක්‍රියාත්මක කරන්න බෑ. නිසා අදහස ක්‍රියාත්මක කිරීමට බලය අවශ්‍ය නම් බලය ලබා ගැනීම දේශපාලන පක්ෂයක තියෙන එක කරුණක්. එනිසා අපි දේශපාලනයේදී මැතිවරණවලදී ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය හෝ පළාත් සභාවේ හෝ පළාත් පාලනයේදී බලය ස්ථාපිත කිරීමෙන් තමයි අපේ ප්‍රතිපත්තිය ගමට ගලාගෙන යන්නේ. ඒ ගලාගෙන ගිහලා ජනතාව තෘප්තිමත් නම්, ජනතාව විශ්වාස කරනවා නම් අපුව නැවත වරක් දේශපාලන වශයෙන් අපුව ඒ අය තෝරාපත් කරගන්න. ඒක නිසා ඒ කරුණු දෙකම එකයි. ඒක නිසා දේශපාලන පක්ෂයකට බෑ තමන් බලයට එන්න අකමැත්තෙන් ලස්සන කතන්දරයක් කියන්නේ, ලස්සන දේවල් ඉදිරිපත් කරන්න. ඒ වගේම දේශපාලන බලයට එන්නේ නැහැ කියලා අදහසකින් ක්‍රියාත්මක කරනවා කියන එක බොරුවක්. නිසා අපි ඔක්කොම දේශපාලන වශයෙන් බලයට පැමිණීම කියන කරුණ අපේ තියෙන වෘත්තිකත්වය තුළ දේශපාලන වෘත්තිකයාගේ මූලික සිද්ධාන්තයක් තමයි. ඒක නැහැ කියන එක බොරුවක්.